ලෝකේ හුඟක් අද සංවර්ධනය වෙච්ච දියුණු වෙච්ච රටවල් දියුණු වෙලා තිබෙන්නේ ආණ්ඩු වෙනස් වුණාට, නිලධාරි වෙනස් වුණාට, ඇමතිවරු වෙනස් වුණාට, අගමැතිවරු වෙනස් වුණාට ඒ රටවල් වලට හදන ප්‍රතිපත්ති සහ සැලසුම් වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනම විශේෂඥ මණ්ඩල, විද්‍යාඥයින්ගේ මණ්ඩල, විද්වත් මණ්ඩල විසින් සකස් වෙන්නේ. ත්‍රිපිටකය මේ බෞද්ධ දර්ශනය කියන එක මේ ජාතික ප්‍රතිපත්ති වගේ නැත්නම් සැලසුම් වගේ වෙනස් වෙන දෙයක් නෙවෙයි කියලා අපි කවුරුත් දන්නවා. ඒක නිසා කවුරු බලයට පත් වුණත් මම විශ්වාස කරනවා මේ වැඩපිළිවෙල දීර්ඝව ඉස්සරහට ගෙනියයි කියලා. විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාද, අනුශාසනා සහ මඟ පෙන්වීම වගේම මේ පිළිබඳව උන්වහන්සේලාගේ තිබෙන දැඩි උනන්දුවක් සහ කැපවීමක් තිබෙනවා මේ කාර්යය ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම ජනාධිපතිතුමා, ජනාධිපති දුරේට පත් වූ දා පටන් එතුමාගේ දැහැමි සංකල්පනා අනුව කටයුතු කරමින් මහා සංඝරත්නය මුල් කරගනිමින් විවිධ සංකල්ප යෝජනා සිද්ධ කරන්නට යෙදුණා. බෞද්ධ බුද්ධි මණ්ඩලයක් පත් කරගෙන බුදුදහමට අනුව අපේ සමාජයේ හැඩගැස්ම සකස් කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව එතුමා විමසුම් නුවණින් කටයුතු කළා. වගේම මහා සංඝරත්නයේ සුභසිද්ධිය වෙනුවෙන් අපමණ යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. අද එතුමාගේ සංකල්පයක් අනුව සිදු කරපු බොහෝ කටයුතු මහා සංඝරත්නය සමහරු දන්නේත් නැහැ. විශේෂයෙන්ම එතුමා බලයට පත් වන අවස්ථාව වෙනකොට පිරිවෙන් අධ්‍යාපනය නියමුවෙක් නැති සාගරයේ අතරමං වෙච්ච යාත්‍රාවක තත්ත්වයට පත් වෙලා තිබුණේ. නිසා බුද්ධි මණ්ඩලයේ ආරාධනය පරිදි එතුමා මහාචාර්යවරයෙකු ඒ සඳහා පත් කරලා ඒ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම පිණිස අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කරන්නට යෙදුණා. ඌව වෙල්ලස්ස සරණෙදී ද්‍රෝහීන් හැටියට සම්මත වෙච්ච ඒ ජාතික විරුවන්, ජාතික වීරයන් හැටියට එතුමා බොහොම නිස්සද්දව ප්‍රකාශයට පත් කරලා ඒ ඉතිහාසය වෙනස් කිරීමට එතුමා පියවර ගත්තා.